පිරිත් කියලා දානි දීමත් දානි දීලා පිරිත් කියන එකද වැඩිම සතුටු කියලා අහනවා මේක එතකොට නියගිය අයට සුමෝදාවන්ත වෙන්නේ කෙසේද කියලා අහනවා දැන් මෙතනදී අපි දැනගත යුතු දෙයක් තියෙනවා පිරිත් කීම එකක් බණ කීම එකක් ඔය ටිකක් හොඳට දැනගන්න ඕනේ පිරිත් කියන්නේ බුද්ධලයාට ආරක්ෂාව සඳහා ධර්මයේ අවබෝධයක් ඇති වික්ෂුන් වහන්සේලා හෝ එවල අවබෝධයක් ඇත්තා වූ හිඳින තුඹෝ ලෝකයන් සෙත්පතා කරන වැඩ පිළිවෙල. ඒ පිළිවෙලේ ආර්ථේ අහණි කෙනා දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඊයේ හිතවලින් ඒ පිළිවෙල කියන කෙනා මේ පිළිවෙල අවබෝධයක් හසල දැනුමක් ඇති උනේ. ඒ වේ ඒක අවශ්‍ය නැහැ මේ පිළි සම්ප්‍රදායන් ඉක්මවා නැතුව. ඊටත් වල හදින් දැකලා දෙන්න අගලෝ. එතනින් පැතිරෙන සාන්තිය අහින්ද පිළිතර පැතිරියා. ඒ වෙනම යහපතක් වෙනවා. අමෘතයක් නමුත් ලැබෙන්නේ ඒකයි. එන ඒ කියන කෙනා අර්ථ වරහ ගන්න ඕන. අහන කෙනා නෙවෙයි. මුලදීම මේවන් දෙකෙන් බේරුවි. හත්වදු මහා මාත්‍රකේ දින හතරක පොඩි දරුවෙක්. තමයි මේ වැඩක්. විතුන් හන්දේ ආවද කියලා පිළිතුරු ඇදලා බිස්මන්න දිලානවා ජන්මද කරලා එක්තරා දරුවෙක් බේර ගන්නවා නේ ආරම විල්දීම ආරම්භ කරනවා. යක්ෂේ පිළිගන්න බලාගෙන ඉන්නේ මේ මාසෙ හත් දවසේ දරුවා. පිළිගන්න විදියක් නිකුලා හිටිය දින හතරක් ඇතුළේ පිළිගන්නම ගන්න. කාලි ඉක්මනියා අර විරි තාරස්සා වලිය පිළිතුරු දෙලා ගියේ. හැබැයි ළමයා එකේ විරි සතුරාකවත් දාල කෙනෙක් නෙමෙයි. ළමයා විරි තාරය දිරුනක් නෙමෙයි. ළමයා හස්තිය පැලේ වටේ විනිතහර. ළමයා නු මුදියා වෙලී තියා හොදි එකක්. හැබැයි වාස් විහාර අර ආරක්ෂක විසුන් වහන්සේලාගේ කියන ಗುಣමහිමියා. උන්වහන්සේලාගේ අර්ථවත් අරහණි දෙපැදීමක්. ඒ හස්තිය ක්‍රියා වලයක් නිසා විහිදිච්ච ශක්තිය තමයි. අර අමුල්සයන් කිව්වේ වැඩිදී කියන කිරණ ධාරාවන් නිල ආරාවක වැඩ කරලා තියෙනවා. ඒක ළමයාගේ විසක් නෑ. අමුල්සයන් ඉන්නේ වැඩි. අන්න ආරක්ෂා විහිදියන් එහෙමයි. ඒක මිනිස්සු ආදී දැනගෙන ඉන්නේ මොනවද? දැන් යම් කිසි විදියකින් මේ අමෘතිය ගත්තහම අමෘතිය නැහැ මේ මියගිය කෙනෙකුට. කියන්නේ පිළිත් නෙමෙයි බන්. ධර්ම ආභෝධයක් ලබා දෙන්න. ඒකෙන් ගැලපෙන ඉස්හානියගේ ගන්ධප ආත්මය. නේද? ඒ වචනේ ප්‍රවණී කරන්න. පුළුවන් අවස්ථාවක් යාර තියෙනවා. හැබැයි මේ අවස්ථාවේ ප්‍රවණී කරන අවස්ථාව වෙනකොට ඊට අවශ්‍ය වෙන පසුබලය. එයන් ගොඩනැගෙන තියෙනවා. දැන් අපි ඉතින්ලම දානයක් දීලා එයා සිත්පතලා බින්දිලා ඇටිය කරනකොට ඊට දුරු අවස්ථාවේ ඔහු දෙන්නේ පරිසරය හරහා තියෙනවා. සුඛිත මුනි සත්‍යයක් ඇටියෙනවා. අන්න ඊට පස්සේ එයා අහන බල ආස්වාද වතහා ගන්න පුළුවන් කරලා දෙනවා. අර බුදුරජාණන් වහන්සේ එයා හරහා බලන්න ගියේ මිනිස්සුන් දැකලා. ආර්ලම් ගන්න ඉතින් එයා කන්නේ මොන විදිහයි. දැන් හරහා ගමුදල් දේශනා කරනවා. ඔය හැමදාම කාපේ ඔය ඇදි ඉඳගන්න පස්සේ ආලෙකේ වරහල යන එහෙම කිව්වේ ඉඳලාමගේ හේතුවක් වෙනවා බඩි කින්නේ වරහල ගියා නම් බඩි කින්නවත් වෙන්නේ නැහැ නිකන් ධර්මයේ තෝරා ගන්න නිය මානසිකත් වෙනවා එහෙනම් බඩි කින්නේ එක මුදිතේ උන් බඩි කින්නේ කාලා දින ආව පස්සේ සුද සාන්ත වෙන ධර්මයේ කියමු කරන් දුන්න බල දාවන්න හුචල්නේ සාන්ත වෙනවනේ ආන මෙන්න මේ විදිහට ධර්මය අවබෝධ කරගත්තා දැන් ඕවගේම කෙනෙක් මරණ පස්සේ දින හතරකට පස්සේ ඔහුගේ ධානය දීලා ඉතින් බලකීමක් එයාගේ දැන් ඔය බලකියා දන් දෙන එකද විදිහව අරකුරක් දන්නේ මොකෙක් එක පැත්තේ අපි මේ පැත්තේ නම් ධානි දීලා වරන් කියනවා අනිත් පැත්තේ නම් මේ බලකියා පස්සේ ධානි දෙනවා මේ නම් කරන්නේ එහෙමද මේක නේ කියන සම්ප්‍රදායෙන් ගෙනියනවා නමුත් මේ යථාර්ථියම දකින්න ඕනේ මියගිය පුද්ගලයා දින හතක් තුළ ඇතුළේ පරිවර්තන මාලාවක් උනි ඒ නව ලෝකයේ තුල නෙන්නගේ ගන්ධබ ලෝකයේ තුල පරිසරයේ ඔරොත්තු දිලා මේ කටයුතු කරන්න යන කාලේ දින හතක්. දින හතක අධ්‍යක්ෂ මාරාවකේ මේ පුදුම යරි පරිවර්තනය වෙනවා ගන්ධාප ජීවිතේ. අනේ ගන්ධාප ජීවිතේ පරිවර්තනය වුණා. එයා ඇතර හිටියා නම් ගන්ධාපයක් වෙලා. එයා ජීවත් වෙන්නේ නෑදෑයන් දෙන කලබල දේවල් වලින් නෑ නෑ කර්මවත් නෙවෙයි මේ දේවල් වලින්. එයා ජීවත් වෙන්නේ ඒකේ. ඒක එයා ඥාතියන් එයා කන්න බොන්න දෙන්නේ දෙයක් තියෙනවා. එයා කැමතර මුදියක් තියෙනවා. එහෙම නැත්නම් යාගේ පිටපලියට යන්නේ ඇලිට දෙයක් වෙන්නේ. ඉන්නේ එන්නා විදෙති දීටි පහසු ප්‍රභයාකන් දී ඥාතියින් දෙද කරන්නේ. ඒ ඥාතියින් යාගේ ලාභය තියෙනවා.
දානේ දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දානේ ඇතුළ පුණ්‍ය අනුමෝදනා කිරීම. නිවන් ලැබෙන ක්‍රම අප්‍රමාද ලැබෙන ක්‍රම. සමාජයේ ඉන්ද්‍රමිත් අනුකම්පණය කියලා ගන්න බැරි. හවකම දකින්න. භෞතික වශයෙන්ම අදින්න. යාදු නම් අපිට කරගන්න. ඒකෙන් යම් කිසි කොනක හදාගන්න පුළුවන් කොටසක් තියෙනවා. දේවයන් දෙක දින නිසා මල ගොඩුව කියන එකක් වෙනම දෙනවා. ධාරි කියන වෙන එකක් දෙනවා බින්දේ. ඔය හේතුවත් හරක් වෙච්ච නිසා විත්‍යාදුත්ති කරා අනේ. විත්‍යාදුත්ති කියන ඔහොම එකක් නේ. ඔය ලෝක සත්‍ය වල යහවතන ක්‍රාන්ති විච්ච එකේ සාම්ප්‍රදායික සම්ප්‍රදාන ගුරු ආවා. ඊ අවස්ථාවන් දැකලා ඒකද හේතුම ලැබුණේ යමක් කරලා දුන්න පිළිසක් තින්නුදුරු ක්‍රම. ඒ ක්‍රම තමයි එහි මාර්ගය. ඉතින් මෙතින් දකින්න ඕනේ. අන්නේ පොතේදී ලැබුණාට පස්සේ යන් කාලාදීන තෘප්තිය බනහවහා ධර්මාභෝධින අවසානයේ ඒක වහනා ලැබෙනවා. තමයි ඒ ධර්ම දේශනා අවසානයේදී. තුමතියේ පස්සේ ඉන්න පුළුවන් ඒ නියගේ ඥාති ගන්ධාවය. උත්‍යනෝම ගන්ධාවයලා ඉන්නවා නෙමෙයි. විධාල විධා බලහම ඔය ගන්ධාවක තියෙන අවස්ථාව බලන කරා තමයි ආදර තව අධ්‍යයවට යන්නේ. ඒහා ඒකෙදී අපිට අපේ ඉදුකමක් තියෙනවා. ඒ විදිහට හරි ඉදු කරන්න. ඉතින් දන් දීලා ඉතල 17 වෙනි ගියාර පස්සේ දානයක් දීලා ඒ විලාද ධර්මාන් ශාසනාවක් ලැබෙනවා. නිවන් දකින්න අවශ්‍ය කරන්නා වූ එක ඊළඟට. දාන කතා, සීල කතා, භග කතා කියන තුන පළවෙනි දාන්නේ දාන වේලාවදී කරලා. දෙවෙනි දාන්නේ විදර්ශනා ධර්ම දේශනා වගේ ආදීනව කතාවයි, නිකම්ම කතාවයි කියන නිවන කියන බැලලා වැඩි වෙනවා. දාන කතා, සීල කතා, භග කතා, අනුගුණ කතා. ඒක මුල දෙන්නේ. ආදීන මහලා නිකම්ම කතා අග දෙන්නේ. ආදීන මතකයෙන් ලෝකේ ආදීනව වෙනනම් නිකම්ම කතාවෙන් නිවන මුල් කරගෙන නිවන සාන්තිය වෙන දෙක මුල් දුන්නා. එහෙනම් ප්‍රඥා මාර්ග කරලා විමුක්තිය පාත් කරනවා. අනුපිළිවෙල යන්න ඕනේ ඉතිරි ලබා ගන්න. අනුපිළිවෙල යන්න ඕනේ ඉතිරි ලබා ගන්න.